සංචිතේර නම් කරලා තිබුණා නමුත් නිශ්චිත කණ්ඩායමකාව උතුම්ම තෝරල නැහැ. එතකොට ඔබතුමා හිතන විදිහට අපිට ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා කොයි ආකාරයෙන් කටයුතු කිරීම සුදුසුද? නැහැ මම හිතන්නේ අපේ ක්‍රීඩක දක්ෂය අපි කවදාවත් ක්‍රීඩකයන්ව අවතක්සේරු කරන්න හොඳ නැහැ. මම හිතනවා අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය කවදාවත් අඩු වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ පහුගිය කාලේ ක්‍රීඩා කරපු අන්දමත් සහ ඒගොල්ලන්ගේ කැපවීම අනුව. නමුත් දක්ෂතාවයන මම හිතන්නේ අනිත් ලෝකයේ ඕනම කණ්ඩායමකට සංසන්දනය කරන්න පුළුවන් ක්‍රීඩකයෝ අපිට ඉන්නවා. ඉතින් අපි හරි කණ්ඩායම තෝරලා ඉක්මනින්ම කණ්ඩායම තෝරන්න ඕනේ. මොකද කණ්ඩායම තෝරන පරක්කු වෙන අපි තමයි සාමාන්‍යයෙන් පහුගිය කාලෙත් අන්තිමටම කණ්ඩායම තෝරන්නේ. කණ්ඩායම ඉක්මනට තෝරගත්තොත් ඒ නායකයාට පුළුවන් ඒ සංචිතය හදාගෙන සැලසුමක් කරගන්න කොහොම විදිහටද තරගාවලිය යන්න ඕනේ කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉතාමත් ඉක්මනින් මේ 15 වෙනාම තෝරයි කියලා. අපිට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කණ්ඩායමක් ඉදී ඔව් මම හිතනවා අපේ වේග පන්දු යවන්නන් සහ පන්දු යවන්නන් මම හිතන්නේ ඉතාමත් දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් පිටිකරුවන්ගේ සහයෝගය ලැබුණොත් මට හිතනවා හුඟක් හොඳ වෙයි. ඊට අමතරව මම දැක්ක විශේෂයෙන්ම මේ උපුල් චන්දන මහත්මයා පන්දු රැකීම පුහුණුකරු ආවට පස්සේ පන්දු රැකීම ඉතාමත් උසස් තත්යකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කොට්ටාස තුනම අපි හරියට ක්‍රීඩා කරොත් ඒ වගේම අපි සැලසුම් කරොත් මම හිතන්නේ අපිට මේ තරගාවලිය දිනා ගන්න අමාරු වෙනකන් නැහැ. හැබැයි අපි අවතක්සේරු කරන්න හොඳ නැහැ. අනිත් කණ්ඩායම හොඳ කණ්ඩායම් තියෙනවා. ඒ කණ්ඩායම එක්ක ඒ දවසේ අපි හරියට ක්‍රීඩා කරන්න ඕනේ, සැලසුම් කරන්න ඕනේ. වර්තමානයේ ක්‍රීඩාව වෙන තත්ත්වය ගැන ඔබතුමා සතුටුද කරු ඇමෙතුමනි? ක්‍රීඩාව කියන්නේ මෙහෙමයි, ක්‍රීඩාවේ ප්‍රශ්නයක් තියෙන්නේ පරිපාලනයේ. ඒ පරිපාලනය කවදාවත් මේ තියෙන විදිහට හදන්න බෑ. ඒක මම හැමදාම කියන්නේ. මොකද පරිපාලනයේ ඉන්න ඒ පුද්ගලයෝ මම කියන දෙයක් නෙමෙයි, විගණනාධිපතිතුමාගේ වාර්තාවල තියෙනවා මොන වගේ දූෂිත කණ්ඩායමක්ද අද පරිපාලනය කරන්න කියලා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම ඒක මතිකව සම්මත කර මේ පුද්ගලයෝ මෙතන සිටිය නොයුතුයි කියලා. ඉතින් අවාසනාවකට වගේ ඒ පුද්ගලයෝ බලවත්, ඒගොල්ලන්ගේ මුදල් බලවත්, ඒ හරහා හුඟක්ම රටේ පරිපාලනය කරන අයව අල්ලගෙන මේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරනවා. තව ටික කාලයක් යනකොට අපිට තේරෙයි. මම එකම බලාපොරොත්තු වෙන අඩු ගන්න අපිට මේ ක්‍රීඩකයෝ ටික හරියට හරි මාර්ගයේ යවලා මේ රට ජයග්‍රහණය කරගන්න. පරිපාලනය ගැන කතා කරන එක මට තිත්ත වෙලා තියෙන්නේ. පරිපාලනය හදන්න ආපු රොෂාන් රණසිංහ ඇමතුමා ගෙදර ගිහිල්ලා පරිපාලනයේ දූෂිතයෝ කියන විගණනාධිපතිතුමා දූෂිතයෝ කියන කට්ටිය අද තාම ඉන්නවා. ඉතින් ඒක මේ රටේ අවසනාව. විකල්පයක් තියෙන්න ඕනේ මේ රටේ නායකයෝ, ඒ වගේම මේ රටේ ක්‍රීඩාමතිවරු දැනගන්න ඕනේ මොනවද වෙන්නේ කියලා. නිකම් බොරුවට මේ වේදිකාවට ඇවිල්ලා කතා කරන එක නෙමේ වැදගත් වෙන්නේ. අපි දැක්කා මේ අතුරුපාලක මණ්ඩලයකට අපිව පත් කරපු වෙලෙත්
ගරු ජනාධිපත්තුමා කිව්ව නඩුව ඉවරණකන් මේ කිසි තීරණයක් ගන්න නැහැ කියලා. හැබැයි නඩුවේ මගදී අලුත් ඇමතුමා ඇවිල්ලා ඒ පනත අයින් කරා. ඉතින් මේවා මේ සැලසුම් කරලා කරන දේවල්. මේ පුද්ගලය හරි බලවත්. බලවත් කියන්නේ පුද්ගලයෝ බලවත් නැහැ. පුද්ගලයන්ගේ මුදල් බලවත්. ඒක ඉතින් හැමදාම මේ රටේ වෙච්ච අවාසනාව. ඉතින් මේ මොකද මම තාම දකිනවා මම කියපු දේවල් තාම වැරදිලා නැහැ. අපේ ක්‍රිකට් පහත තත්ත්වයට දාන්න මේ රටේ විතරක් නෙමෙයි මේ පිටරටවල් වල ඉන්න සමහරුන්ගේ අනුදැනුම ඇතුව තමයි මේ ක්‍රමවේදය යන්නේ. ඒක අපේ රටේ මහජනතාවට ඉදිරියේ තේරෙන්නේ. ගරු ඇමතුමනේ, අපි දැක්කා ඔබතුමා ඊයේ තල්ලා කැලේදී සමගි ජනබල වේගයේ වේදිකාවකට නගිනවා. ඇත්තටම ඔබතුමා ඉදිරි දේශපාලන සමගි ජනබල වේගයත් එක්කද නෑ? ඇත්තටම මට ආරාධනාවක් තිබුණා පළනි දිගම්බරම් හිටපු ඇමතුමාගේ රැස්වීමට එන්න කියලා. ඒක සමගි ජන බලවේගයේ රැස්වීමක් නෙමෙයි, දිගම්බරම් ඇමතුමාගේ කම්කරු දිනයේ සමරන එක. ඒක මම විශේෂ ආරාධිතයෙක් හැටියට ගියේ. එතනට විපක්ෂ නායකතුමත් ආවා. ඉතින් මට විපක්ෂ නායකතුමත් එක්ක ප්‍රශ්නයක් නෑ. මොකද මම දැක්ක පහුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගන්න විපක්ෂ නායකතුමා විශාල මහන්සියක් ගත්තා. පාර්ලිමේන්තුවේ හැමදාම කතා කර පනත් ගෙනෑවා. ඒ හුඟක් මහන්සි වෙච්ච විපක්ෂ නායකතුමා ගැන මම හරි ආඩම්බර වෙනවා. ඒ වගේම මම එතුමාට ගරු කරනවා. විශේෂයෙන්ම මේ ක්‍රිකට් ක්‍රීඩාව රැකගන්න එතුමා ගත්ත උත්සාහය, ඊට අමතරව රොෂාන් රන්සිංහ ඇමතුමත් විශාල උත්සාහයක් ගත්තා. ඒ වගේම හුඟක්ම පාර්ලිමේන්තුවේ විශාල ප්‍රමාණයක් ශේෂ මන්ත්‍රීතුමා ඇතුළු විශාල ප්‍රමාණයක් මේ ක්‍රිකට් ගොඩ ගන්න ගමන් මේ ක්‍රිකට් හොරුන් ආරක්ෂා කරන කණ්ඩායමකුත් ඉන්නවා. මම හිතන්නේ ඒක ඉදිරියේදී ඒ නංගන් එක්ක අපිට මැතිවරණයකට යනකොට මේ ක්‍රිකට් විනාශය කරපු කවුද කියන එක අපි මම මේ රටේ මහජනතාවට දැනුවත් කරනවා. අපි මට නම් ඇත්තටම කියන්නේ මේ තියෙන තත්ත්වය අපිට අවශ්‍ය වෙන්නේ නායකයෝ හදන්න නෙමෙයි. මේ රටේ හොඳ දේශපාලඥයෝ ටිකක් ඇවිල්ලා හොරකම් කරන්නේ නැති රටට ආදරේ දැක්මක් තියෙන දේශපාලනයෝ ටිකක් එකට එක්ක හවුනොත් මොනම පක්ෂයක හිටියත් කමන්නේ, හොඳ පුද්ගලයෝ ටික පාර්ලිමේන්තුවට යන්න ඕනේ. ඒ පාර්ලිමේන්තුවට ගියේ නැත්නම් හැමදාම වෙන්නේ මේ අනවශ්‍ය පුද්ගලයෝ පාර්ලිමේන්තුවට ඇවිල්ලා හොරකම් කරන්න පටන් ගන්නවා, ඩීල් දාන්න පටන් ගන්නවා, හොරු ආරක්ෂා කරනවා, රටේ සම්පත් ටික විකුණනවා. ඉතින් මේ ක්‍රමවේදය නැති වෙන්න තමයි පහුගිය කාලේ දේශපාලනයෙන් තොර ඇත්ත අරගලය පටන් ගත්තේ. ඒකට අනවශ්‍ය විදියට දේශපාලන මැදිහත්වීමක් ආවා. නමුත් පහුගිය කාලේ අපිට තේරුණා මේ ලොකු වෙනසක් අවශ්‍යයි කියන එක මේ රටටම දැනුවත් වෙලා තියෙනවා. මම දකිනවා මිනිස්සු හරි කලකිරලා ඉන්නේ. හැබැයි මේ රටේ මිනිස්සුන්ව ගුණාට අඳන්න බෑ. මේ රටේ මිනිස්සු අද දන්නවා මොන විදියටද ඕනේ කියලා. මමගේ නම් එකම බලාපොරොත්තුව පක්ෂ දේශපාලනයට වඩා අපිට අවශ්‍ය වෙන්නේ හොඳ පුද්ගලයෝ දැනුවත් කළ මේ රටේ මහජනතාවට මෙන්න මේගොල්ලෝ හොඳ මිනිස්සු, මේගොල්ලන්ට එක්ක ගමනක් යන්න පුළුවන් කියලා හොඳ කණ්ඩායමක් හදන්න ඕනේ. කණ්ඩායම හදපුවාම නායකයෝ කවුද කියන එක ඉදිරියේදී තේරුම් ගන්න පුළුවන්. ගරු ඇමතුමනේ, ওই කතාවම නේද ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ පක්ෂ සියල්ලම අමතක කරලා සියලුම දෙනා එකතුල රට ගොඩනගමු කියන්නේ? නෑ, ඒක වෙන්න ඕනේ. හැබැයි හොරු එක්ක නෙමෙයි. හොරු එක්ක බුදියන්න බෑනේ. ජනාධිපතිතුමා දැනගන්නවා එතුමා වටේ ඉන්න විශාල හොරු ප්‍රමාණයක්. ඒගොල්ලෝ හැමදාම විශේෂයෙන්ම ක්‍රිකට් වලට එතුමා ළඟම ඉන්න අය තමයි මේ හොරුන් ආරක්ෂා කරන්නේ. ඉතින් එතුමා මේ බබෙක් නෙමෙයි. එතුමා දැනගන්න ඕනේ හොරුන් අයින් කරන්න එතුමා කියන දේවල් වේදිකාවේ ඇවිල්ලා ක්‍රියාත්මක වෙනවා නම් හරිම වැදගත් වෙනවා. මමත් හිතනවා පක්ෂ දේශපාලනයෙන් තොර ක්‍රමවේදයක් ඇති වෙයි. ඒ හොඳ කණ්ඩායමක් ඇවිල්ලා කණ්ඩායමේ නායකත්වයට කවුද එන්නේ කියන එක මේ රටේ මහජනතාව තීරණය කරන්න ඕනේ. ඒක මටවත් ජනාධිපතිතුමාටවත් විපක්ෂ නායකතුමාටවත් තීරණය කරන්න බෑ. ඒක මේ රටේ මිනිස්සුන්ට කැමති කෙනාවේ ඒ පුද්ගලයා කවුද කියන එකට වඩා මම නම් වැදගත් වෙන්නේ කණ්ඩායමක්, හොඳ කණ්ඩායමක්. දැන් ක්‍රිකට් ටීම් එකක් බැලුවොත් කවදාවත් ක්‍රිකට් ටීම් එකේ කැප්ටන්ට තරගයක් දිනන්න බෑ. ඒ තරඟේ දිනන්න ටීම් එකක් ඕනේ. ඉතින් අපි හොඳ ටීම් එකක් හදන්න. ඉතින් මම පහුගිය කාලේ අර අපි ලොකු බලාපොරොත්තුවක් තිබුණා ජාතික ව්‍යාපාරයක් හදලා මේ ක්‍රමවේදය කරගන්න යන්න. අපි ඒක දැනට කරගෙන යනවා. අනේ නෑ, මට එහෙම මේ දේශපාලනය ගැන මම එතරම් ලොකු පැහැදීමක් නැහැ. මොකද මේ රටේ පහුගිය කාලේ දේශපාලඥයෝ කියන පුද්ගලයෝ මම ඇත්තටම සතුටු වෙනවා. මම පාර්ලිමේන්තුවේ නැති එක පහුගිය අවුරුද්දේ මේ රටට කරපු විනාශය කරපු පුද්ගලයෝත් අද ලැජ්ජ නැතුව එළියට ඇවිල්ලා කතා කරනවා දැක්කහමත් මං හිතන්නේ රටේ මිනිස්සු අද හිනා වෙනවා. හැබැයි මේ ක්‍රමවේදය වෙනස් විය යුතුයි. ඒක මං හිතන්නේ රටේ හැමදෙනාම අවශ්‍ය දේ. ඉතින් මම හිතනවා මේ ඊළඟ මැතිවරණ දෙක තුන මේ රටේ වැදගත්ම මැතිවරණ බවට පත් වෙනවා. මේක එක එක්කෙනා දෙන තෑගිද, එක එක්කෙනා දෙන සහනද නෙමෙයි. ඒ සහන අරගන්තට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි සහන අරගෙන වැරදි තීරණයක් අරගත්තොත් අවුරුදු පහක් දුක් විඳ විඳ යන්න වෙනවා. අපි දැක්ක පහුගිය කාලේ පරිපාලනය කරපු මිනිස්සු මේ රටට මොන වගේ දේවල්ද වුණේ කියලා. අද අඩු ගානේ අපිට තේරෙනවා මේ කණ්ඩායමක් හොඳ හදාගත්තොත් මේ රට ඉස්සරහට හරියට ගෙනියන්න පුළුවන්.
ජනතාවට කියන්න තියෙන්නේ ජනතාව පහුගිය කාලවල වේදිකාවල්වල ලස්සන කතාවල්ට රැවටුණා. ඒ වගේම සහන දෙනවා කියලා මැතිවරණ කාලෙදී එක එක සහන අරගෙන එනවා. සහන මළු වලට ඡන්දෙ දෙන්න එපා. බුද්ධිමත් කල්පනා කරලා හරි පුද්ගලයෝ. ඒ පක්ෂ මොන පක්ෂෙ හිටියත් කමන්නේ හොඳ පුද්ගලයෝ. අපි දන්නවා පහුගිය කාලේ මේ අන්තිම කාලෙත් මේ මම දන්නවා හුඟක් දේශපාලඥයෝ හොරකම් කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ක්‍රමවේදය මං හිතන්නේ ඉදිරි කාලයේදී එළියට එයි. අද වෙනකොට එළියට එමින් පවතිනවා. මේ ආරක්ෂා කරන කණ්ඩායමකුත් ඉන්නවා. ඒක අදී වෙච්ච දෙයක් නෙමෙයි. නමුත් මම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බුද්ධිමත්ව තීරණය කරන්න. සහනවලටයි එක එක දේවල් වලට රැවටෙන්න එපා. එහෙම රැවටිලා අන්තිමටම ඡන්දෙ දවසේ ගිහිල්ලා කතරයක් ගහලා අවුරුදු පහක්ම දුක් විඳින්න වෙනවා. ඒක පහුගිය කාලේ මං හිතන්නේ අවුරුදු ගාණක් සිද්ධ වුණා. මේ පක්ෂ දේශපාලනයෙන් එහාට ගිය පුද්ගලයෝ සහ හොඳ කණ්ඩායමක් හැදීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සත නිවුස් ප්‍රධාන පෝට් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. අවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.